චූටියා පෙබරවාරි 14ත් ළඟයි නේද බං මොකද කරන්නේ ඉදාට මොනා කරන්නද ඉතින් ඉදාටත් ඉතින් පාඩුවේ ඉන්නවා අපිට කෑලි ඉන්නවද බං දේවල් අරන් දෙන්න ඒක තමයි බං මාත් කල්පනා කරේ දවසින් දවස අවුරුද්දෙන් අවුරුද්ද ගිවිල යනවා ඒත් තාම අපි තනි කඩයිනේ මේ ආපංකෝ කසාද බඳින්න පුළුවන් මචං ඒ කසාද බැඳුම් කියන්නේ අනේ මල්ලියෝ කසාද නම් බඳින්න එපා එහෙම උන් කියනකොට ඇයි බං අපි මේ කෙල්ල හොයාගන්න දඟලන්නේ අනේ උඹ දන්න මගුලක් නෑ බං කසාද බැඳපුන් ඔය ඉරිසාවට කියන්නේ මොකද ඒ දවස්වල හිටිය හපුටු කෑලිනේ දැන් ඉන්නේ ඔක්කොම සුද්ධිය වගේ ලස්සන කෙල්ලුනේ බං ක්‍රීම් ගාලා සුදු වෙච්චුන් තමයි ඉතින් ක්‍රීම් ගාලා හරි කෙල්ල සුදු වුණානේ පුතා පුතා ආ එනම පුතා හෙට දැන් මොකද කරන්න කියන්නකෝ හෙට ඉතින් මොකුත් කරන්නේ නැහැ ගෙදරට වෙලා ඉන්නවා ඉස්කෝලේ නිවාඩුනේ අනේ බං පුතේ උඹලා ලංකාවේද කියන්කෝ හෙට දවස මොකද්ද කියලා දැන් නැද්ද ඇයෙන්ටි හෙටද පෙබරවාරි 14 වැලන්ටයින් දවසේ හිටද මොගිය අපට ආල් කරන්නේ යකෝ පෙබරවාරි 14 ගැන නෙමෙයි කියන්නේ හෙට මොකද තියෙන්නේ කියලා උඹලා තුන් දෙනාගේ එකෙක්ව දන්නේ නැති කියපන්කෝ දන්නේ ඇන්ටි ඇන්ටි කිව්වත් අපි දන්නවා හෙට තමයි පුතේ නිදාස් දවස තියෙන්නේ නිදාස් දවස කිව්වේ අනේ ජොනියෝ නිදාස් දවස මොකද්ද කියලා දන්නේ නැද්ද අනේ දබං උඹලා මොකට ඉස්කෝලේ යනවද ඔයිට වඩා හොඳයි බොන්න කුඩිකක් කවපන් නිදාස් දවස කියන්නේ මොකද්ද නෝන්ඩි වෙන්න බෑ කියපන් හරියට දන්නේ නැහැ බං හරි අම්මා ඉතින් මොකද්ද ඉතින් නිදාස් දවස අපි කරන්න ඕන නිදාස් දවස ඉතින් කාටවත් කරදරයක් නැතුව පාඩුවේ ඉන්න ඕන කිසිම කෙනෙක්ට කරදරයක් කරන්න එපා පුළුවන් තරම් හොඳ දේවල් කරන්න නිදාස් දවසින් බලාපොරොත්තු වෙන්නේ අන්න ඒ වගේ දෙයක් ඉතින් අපි කොහොමත් එහෙමයිනේ කිසිම කෙනෙක්ට කරදරයක් නැහැ කිසිම කෙනෙක්ට වාදයක් නැහැ හැමෝන්ටම උදව් කරනවා ඇන්ටි ඉතින් අපි ගැන දන්නවනේ අම්බෝ උඹලගෙන මම හොටට දන්නවනේ පාර පටන් ගන්න තැනේ ඉඳලා ඉවරන ගෙදර වෙනකන් උඹලගෙන ඇහුවොත් කියන දේවල් ඉතින් ආයි කියලා වැඩක් නැහෙනේ මගෙන් මුකුත් අහගන්න නැතුව හෙට දවසට ලෑස්ති වෙයන් මම යනවා කුස්සියට ඇන්ටි අපේ අම්මෝ උදේට කන්න දුන්නේ නේ බැරිද මොනවා හරි කන්න හදලා හොඳ ප්ලේන් ටියක් හදලා දෙන්න හරි හරි මම ලැස්ති වෙලා කතා කරන්නම්කෝ චූටියා අර කිව්වත් වගේ නිදාස් දවසට මොනාද බං කරන්න ඕන මොකක්ද ওই කියන නිදාස ඕක ඉතින් අහගන්න පුළුවන් වැඩිහිටි මිනිස්සුකින් විතරයි ඒත් අපේ අම්මා ලගින් නම් අහන්න බෑ මොකද නෝන්ඩි වෙන්න වෙනව මචං මේ සමහරක් විට අප්පුසියගෙන් අහලා බලමුද මිනිහා කියයි මට හිතෙන්නේ චූටියලාගේ අම්මා කිව්වේ නිදාස් දවසේ පුළුවන් තරම් හොඳ දේවල් කරන්න ඒ කියන්නේ හෙට දවසේ මචං අපි මෙහෙම කරමු අපි හැමෝන්ටම උදව් කරමු සතෙට මිනිස්සෙට කරදරයක් වෙච්ච කෙනෙක්ට හැමෝන්ටම අපි උදව් කරමු හෙට දවසේ අපේ හිතේ තියෙන්න ඕන හැමෝන්ටම උදව් කරනවා කියන එක විතරයි හරි ඉතින් වරෙන් ගන්න අප්පුසියව සෙට් වෙන්න මිනිහගෙන් ආගම මොකද්ද කරන්න ඕන කියලා මේ උඹලගේ අම්මගේ තේක බීලා මං හරිද කියලා වැඩක් නෑ බං යමන් යමන් එකක් බීලා උඹ දැන් සෑහෙන කාලයක් තිස්සේ මාත් එක්කම ඉන්නව නේද සුද්ධි මට හරි සතුටුයි බං මාව ගොඩක් කට්ටිය මග හරිනකොට ඔබ විතරයි මගේ ළඟින් හිටියේ සුද්ධි ඔබ ඉල්ලගෙන බස් කඩ කාරයෝ කී දෙනෙක් ආවද එක පරේට මම උඹව දුන්නේ නෑ සුද්ධි මොකද මම උඹට ආදරේ නිසා අප්පෝ අප්පෝ වරෙලා වරෙලා මෙහෙට අප්පුසියේ මොකද වෙන්නේ ඉතින් සනීපෙන් ඉන්නවද මගේ සුද්ධිට වින් සිද්ද වෙන්න මම සනීපෙන් ඉන්නව බං සුද්ධි තාම ඉන්නව නේද තුන්තෝගි මුගේ කට තුක්කිතර ඉන්නව තමයි බං අප්පුසියේ අපි මේ යාවේ ඔයාගෙන් කාරණාවක් දැනගන්න මොකක්ද ඔය නිදහස කියන්නේ හරි එහෙනම් කියාලකෝ බලන්න උඹලා දන්න නිදහස මොකද්ද කියලා අප්පුසියට කියන්න අපි නම් දන්න එකම නිදහස තමයි ප්‍රභාකරන් කාර්යයට අපේ හමුදා කොල්ල ගහලා අපේ රට සෙනික බේරගත්තා සෙනික උඹ දන්නවද යුද්ධ කොච්චර කාලයක් තිබ්බද කියලා යුද්ධ කොච්චර කාලයක් තිබ්බද කියලා වැඩක් නැහැ හැබැයි යුද්ධ ජයග්‍රහණය කරේ 2000න් පස්සේ ඒ කියන්නේ ඉතින් අපේ කාලේ තමයි කිරියප්පට ආච්චි බුරති මොන්න හප්තිලාවද්ද යකෝ මූමේ කිව්වේ බල දන්නේ නෑ බං නිදහස කියන්නේ මොකද්ද කියලා චූටිලාගේ අම්මා කිව්වා නිදහස් දවසට හොඳ දේවල් කරන්න කියලා ඒකයි අපි අහන්න ආවේ අප්පුසියාගේ මොනවද නිදහස් දවසට කරන්න ඕන හොඳ දේවල් කියලා
ගමේදීන් වැඩගත් මිනිස්සුත් ඉන්නේ ඔයා විතරනේ අප්පු සීයේ ඔයා දන්නේ නැති දෙයක් නැහෙනි අපි මොනවද කරන්න ඕන උඹලට හිතෙන ඕන දෙයක් උඹලා කරපල්ලා මට මේ මගේ සුද්ධිය බලා ගන්න දීලා උඹලා මෙතනින් ඵලයල් ලබා පව් දෙන්න එපා දැන් නම් මටත් එපා වෙලා තියෙන්නේ නිදාස් දවසට එක්ක උදේ පාන්දර පන්සල් ගිහිල්ලා පන්සල හරි අතු ගාපල්ලා එච්චරයි මට කියන්න තියෙන්නේ මුගයා චිරහල් කරන්න බලපංගු චූඩියා මුග රෙස්පෙක්ට් එක යකෝ දන්නේ නැති කමට ඇහුවේ අපි 2000න් පස්සේ ඉන්නනේ 2000න් පස්සේ කිව්වේ අපි දන්නේ නැහැ ඉතින් කොටි 2000ට කලින් හිටියා කියලා මේ මොකද්ද අපි කරන්නේ සුද්ධි කවදාරි දවසක උඹත් මගේ නිදාස් වෙලා යයි බං මම නැති කාලෙකට උඹට හැමදාම නිදාසෙ ඉන්න පුළුවන් වෙයි ඒත් උඹට කන්න බොන්න දෙන්න කවුරු ඉඳීද සුද්ධි හෙට නිදාස් දවසනේ මං උඹව ගැට ගහන්නේ නෑ උඹ නිදාසෙ වත්ති ඇවිදවිද හිටපන් සුද්ධි හෙට මම උඹට කිසිම දෙයක් කරන්න කියන්නේ උඹගේ පාඩුවේ හිටපන් නිදාස් දවසේ චූටියා හරි මට පට්ට අදහසක් ආවා අපි ඒක කරමු මචං මොකද්ද බං ජොනියා කියන මගුලා තේරෙන්න කියපන් සිංහලෙන් හරිද වරෙන් කො යන්න අපුසියේ අපි ගිහින්නම් පලයල්ලා පලයල්ලා ඉතින් යන්නද කිව්වේ මේහා පංකෝ අප්පු ආමි කාර්ය කිව්වේ සුද්ධිකෙන් නිදාස් වෙන්න ඕන කියලා නේද ඒකකින් අප්පු ආමි කාර්යගේ වැඩක් උඹට වැඩක් නෑනේ චූටියා උඹ කියපන් හෙට දවස මොකද්ද හෙට නිදාස් දවස බං ඕක කියලා කියලා දැන් එපා වෙලා තියෙන්නේ උඹට හරි එනම් අපි අප්පු ආමි සීයර නිදාස ලබා දෙමු අප්පු ආමි සීයරගෙන් සුද්ධිව අයින් කරලා සුද්ධිරත් පාඩුවේ යන්න දීලා අප්පු ආමි සීයවත් පාඩුවේ තියලා දෙන්නවම නිදාස් කරමු අප්පු ආමි සීයත් කටින් කිව්වනේ සුද්ධි උඹ මගේ නිදාස් වෙන්න ඕන කියලා ඔව් ඉතින් එහෙම කතාවක් කිව්වනම් මටත් ඇහුණා ඉතින් ඇහුණා නම් ඉච්චරයි මම කියන්නම් වැඩක් මම අද ගෙදර ගිහිල්ලා Facebook එකේ post එකක් දානවා මම සුද්ධිගේ ෆොටෝ එකක් හිමීට ගහගත්තා සුද්ධිගේ ෆොටෝ එක දාලා දානවා මොකද නිදාස් දවස නිමිත්තෙන් නොමිලේ ගවයෙක්ව ලබා දෙනවා කැමති කෙනෙක් ඉන්නවා නම් දැම්මම තන්න කියලා මගේ නම්බරේ දාන්න එතකොට ඒවිල ගනීද බං අප්පු ආමි සියර නිදාස හම්බ වෙයිද අප්පු ආමේ කාර්යයට නිදාස කෙසේ වෙතත් අර අහිංසක සුද්ධිට හරි නිදාස කම්බ වෙනවනේ බං අප්පු ආමි සිය දසවද දෙනවනේ සුද්ධිට හරියන ඕන මගුලක් වෙන්න කියලා උඹ ගිහලා Facebook එකේ post එකක් දාවංගෝ සෙට් වුණොත් එම් මටත් කෝල් කරලා කියපන් හරියන මම ගිය ගමන් post එක දාලා සෙට් වෙච්ච ගමන් උඹලට කෝල් එකක් දෙන්න හරි හරි එහෙනම් මමත් ගෙදර යනවා හෙට උදේ මෙන්නත් එපයි මේ ඔයි අප්පු ආමි සියගෙන් අහන්න ඕනද බං නැත්තම් වැඩේ දෙල්වෙයිද දන්නේ බෝරුවෙක් වෙන්න එපා යකෝ අප්පු ආමි සියට කී කී ඕක කරන්න ඕනේ අපි සුද්ධිර නිදහස දෙමු එතනින් ඉවරයින කතාව හරි එහෙනම් මමත් යනවා කොච්චර සැනසීමයිද කියපන් ගවයෙක්ව නිදාස් කරනවා කියන්නේ මේ මේකයි වැඩි ගවය අපේ නෙමෙයි හොඳේ සුද්ධි මචං අප්පු ආමි සියගේ ඔන්න ඒක හොඳට මතක තියාගනින් ජොනියා හරි හරි තෝ පඬිද නැතු දැන් ගෙදර ඵලයක් චූටියා ඕමිටම මමත් එනවා මේකනේ චූටියා අපි මේ වගේ වැඩක් උනත් කරන්න ඕන තාම වයසත් අඩුයිනේ හරි හරි උඹ කියන එකක් තමයි අන්තිමේදී වැඩේ වැරදිද දන්නේ මචං අසුබ කතා කියන්නේ පා උළුමු යමං යමං ගමේම ලස්සනම ලේලි අපේ අම්මගේ ලේලි ඒ කුස්සියේ වැඩ හරියට කරනව ඇති මොකද තමසේ කිව්වේ නෑ නෑ ඔයි මේ ට්‍රෙන්ඩින් වෙලා තියෙන සින්දුව අලුතෙන් ඇවිල්ලා තියෙන්නේ පට්ට වදන් ටිකක් කියනවා ගොයිකේ තියෙන්නේ අනේ මේ මට ওই වදන් වලින් වැඩක් නෑ හෙට නිදාස් දවසේ ඉඳ ඉස්සර සිං කුඩියක් ගන්න ලෑස්ති කරනවා හරි හරි ගිය අවුරුද්දේ කුඩිය තියෙනවා ඒක දාමු මේ පාරත් මේක උදේ මතක තියාගන්නවා හෙට නිදාස් දවසනේ හෙට හැබැයි බීල හවුනොත් මම තමුසෙ විතුරු කරන්න යාරද පිස්සුදෝයි බාර් කොහෙද හෙට ඇරලා තියෙන්නේ බාර් වහල කියලා මම දන්නවා හැබැයි තමුසෙ ගිනල්ලා හංගල එහෙම තිබ්බොත් මම බලා ගන්නම් මේ ගේනිය හැට දෙක්ක වගේනේ මේක කියන්නේ පිස්සුද මම බොන්නේ හෙට උදේ ඉඳලාම මං ටීවී බලනවා නිදාස් සමරුම යනවනේ තාත්තා ආ පුතා මේ එනවා
මොකද පුතේ මොකක් කරි ප්‍රශ්නයක්ද තාත්තා හෙට අපි පට්ට වැඩ කරන්න ඉන්නේ කවුද මමයි ජොනියයි කණ්ඩුලයි අපි තුන්දෙනා එකතු වෙලා සුපිරි වැඩක් සංවිධානය කරලා තියෙනවා තාත්තලාට හෙට දැනගන්න පුළුවන් මොකද්ද කියලා හැබැයි පුතේ එකක් කියන්න හෙට දවසේවත් මට නිදාසෙ ඉන්න දීපල්ලා දවස් ගානම වැඩ කරලා නිදාසෙ ඉන්න හෙට දවසේ ওই දවසොත් වැඩ දෙන්න එපා පුතේ හරිද කරන මගුලක් තනියෙන් කරගන්න මේ තාත්තව සම්බන්ධනම් කරගන්න එපා හරි තාත්තව එකතු කරගන්නේ තාත්ත බලන් ඉන්නකෝ තාත්තලා පුතු ඔක්කොටම පිස්සු දැන් මට පිස්සු වෙදනා මේ පිස්සන් කොටු ඉඳලා මම යනවා තාත්තා 99.3 කාලෙන් බේරුනේ අපේ ගෑනේ දන්නේ නේට පොඩි අඩියක් ගන්න ලෑස්ති කරලා ඉන්නවා කියලා අපි යාළුවෝ ටිකක් එක්ක කමොන් නේත් නිදාසී ඉන්නත් පොඩි ෂොට් එකක් දාගත්තනම් හරිනේ හංගපු බෝතල් ටික ඒ විදියටම තිබ්බොත් ඇති හිට උදේ වෙනකම් ජොනියා ඔබ පෝස්ට් එක දැම්මද දැම්මා බං දැන් මොකේ තත්ති වැඩේ සෙට් වෙයිද බං හිට උදේ වෙද්දි අඩෝ උඹට කියන්නේ ලයික් දෙකයි තියෙන්නේ කමෙන්ට් එකක්වත් නැහෙනේ මේ මොකද කරන්නේ දැන් දැන් ඔබ වැඩ වගේ බාරගත්ත නේද පෝස්ට් එකක් දාලා කවර සෙට් කරගන්නවා කියලා හරි හරි බං කවුරු හරි කතා කරයි පොඩ්ඩක් හිටපන්කෝ පෝස්ට් එක දැම්ම විතරයිනේ මේ මම අපේ අම්මටයි තාත්තටයි දෙන්නටම කිව්වා හෙට පට්ට වැඩක් කරන්න යනවා කියලා ඒකෙන්ද ජොනියා කරන්න තියෙන වැඩේ සුපිරියට කරන්න ඕන හරිද හරි හරි බං වය නැතුව හිටපන් වැඩේ කරමු චූඩියා මම උඹට ගන්නම් කෝල් එක එල එල පුතා ටීක හදාගෙන ඉන්නද ඔයාට හා අම්මා හරි හදාගෙන ඉන්නකෝ අම්මට සිර මේ කවුද මේ කතා කරන්නේ හෙලෝ කවුද මේ කතා කරන්නේ ආ මලේ මම මේ ෆේස්බුක් එකේ දැක්ක පෝස්ට් එක බලලා තමයි මල්ලේ කෝල් එක ගන්න ඔයා ගාව ඉන්නවද හොඳ එල දෙන ආ අංකල් ඉන්නව ඉන්නව ආයි සුපිරි එයා ලස්සන්ට ඉන්නව අංකල් හරි 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 කොහොමද ගණන් මේම යඩ එකපාර ගාන කියන්න හරිද නැත්තම් ආවට පස්සේ තව ගණන් වෙනස් කරන්න බෑ අප්පා සල්ලි ඕනි නේ නිකන් දෙන්නේ අංකල් ලොරියා කරන් ඉන්න අපි දාලා දෙන්න මලයා 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 ඔයා ළමාව විහිළුව කර ගන්නවද අප්පා එහෙම කරන්න බෑ ඔයාලා මාව අන්දනවද දන්නේ නෑ අප්පා මයි අම්මා බල්ලා විහිළුවක් නෙමෙයි ඇත්තමයි අපේ අප්පු හමිසියාගේ ඉන්න වැස්සියව තමයි දෙන්නේ එයාගේ නම සුද්ධි අංකල් හොඳට බලා ගන්නවද ආරේ අප්පා මා හොඳට බලා ගන්නම් මියාව මුලින්ම දෙන්න ඔයාව මේ හරියටම උදේ අටාමාර වෙද්දි එනවද අපි හෙට මේ වැඩේ කරන්න ඉන්නේ වෙලාවට ඔයා කතා කරේ නැත්තම් වෙන කෙනෙක්ට දෙන්න හිටියේ මලයා සත්තකීම්ම නේද අප්පා කියන්නේ සල්ලි ඕනේ නැද්ද එපා 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 සල්ලි එපා ඇවිල්ලා ගෙනියන්නකෝ හරියටම උදේ අට වෙනකොට එන්න මම ලොකේෂන් එක දාන්නම් ඔයාට හොඳ වෙනවට ඉන්නව නේද යා නැත්තම් අප්පු හමිසියා ඇහක් වගේ බලාගත්තේ අප්පු හමිසියා කිව්වනේ සුද්ධිය නිදාස් කරගන්න ඕන කියලා ඒකයි අපි මේ වැඩේ සංවිධානය කරේ හරි එනම් මට ලොකේෂන් එක වාසියා කරන්නකෝ මම දෙකෙන්නම් උදේට ගාන්න උතන්ට හරි 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 එහෙනම් හරියා මම මගේ යාළුවන්ට කියනවා වැඩේ සෙට් කියලා හරි මලයා මං එනම් තිනවා යස් අපේ සුද්ධි හෙට ඉඳලා නිදාස් අපේ අප්පු හැමි කාර්යයෙන් සුද්ධි නිදාස් වෙනවා යස් මොකද පුතේ කේ ගහන්නේ හෙට අපි කරන්න ඉන්න වැඩේ හරි ගියා අප්පු හැමි කාර්යයෙන් සුද්ධිව නිදාස් කරනවා කවුද බං ওই සුද්ධි කියන්නේ අප්පු හැමි කාර්යය කියන්නේ කවුද මට මුලින්ම තීරණ කරපන් කවුද කියලා ආයේ අම්ම දන්නේ අම්ම දන්නේ අම්මට හෙට බලා ගන්න පුළුවන් ඒක මගේ සුද්ධි මං උඹට ගොඩක් ආදරේ සුද්ධි සුද්ධි මම හිට පොඩි ගමනක් යනවා උඹ උදේම ලියල යන්නේ උඹ සැනසීම හිටපන් හිට නිදාස් දවසනේ ඒ දවසේ නිදාසියේ පොඩ්ඩක් ඇවිදලා වටයක් දාලා වරෙන් ආයි මගේ ගාවටම උඹට තීරුණානේ සුද්ධි හෙලෝ ජොනියා මොකද උනේ වැඩේ සෙට්ද ඕකනේ ඕකනේ උඹලගේ මුස්පේන්දුකම වැඩි වැඩේ සෙට් තමයි මට පොරක් කතා කරා මිනිහා උදේ එන්නම් කිව්වපන් කවුද කටහඬින් නම් මුස්ලිම් කාරේ මට තේරුණා ඌ කතා කරනකොටම
හොඳට සුද්ධිය බලා ගන්නම් කියලා කිව්වා බං. ඕයි හොඳට බලාගනී නේද? නැත්තම් අපිට තමයි පව් පිරෙන්නේ හොඳද? මට ඌව විශ්වාසයි. ඌ කතා කරපු විදියට අනිවාර්යයෙන්ම සුද්ධිව ඈක් වගේ බලා ගන්නවා. අපි උදේම සුද්ධිව ඌට බාර දෙමු. එතකොට මචං සුද්ධිවත් නිදහස් අපේ අප්පුවම් සීයත් නිදහස්නේ. හරි එහෙනම් මම උදේම එන්න. උඹ මුස්ලිම් කාරයටත් කෝල් එකක් දාලා කියපන්. හරියටම වෙලාවට එන්න කියලා. ඌ රෙඩි බං. ලොකේෂන් එක ෂෙයා කරලා තියෙන්නේ. ඌ ගාන්න ටයිමින් එකට එයි. හරි හරි එහෙනම් මං තියෙනවා. හෙට සෙට් වෙමු. सब्सक्राइब कर लेना था, सब्सक्राइब कर देना मैं अन्ना, लाइक एक कोई, कमेंट एक कोई, मत कर दो दान ना, माँ, छोटी बोटी, थैंक यू फ्रेंड्स